අපට මතක ඇති මීට මාස කිහිපයකට පෙර අපි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා එක්තරා කරුණක් ඔබට දැනුම් දුන්නා 2022 වර්ෂයේදී 2022 වර්ෂයේ මැයි මාසෙදී පවත්වපු YouTube නාලිකාවක් සමග පවත්වපු මාධ්‍ය සාකච්ඡාවකදී එක්තරා පුද්ගලයෙක් මේ පුද්ගලයාගේ නම අනුජ රසන්ත ජයසිංහ අනුජ රසන්ත ජයසිංහ කියන මේ පුද්ගලයා එක්තරා YouTube නාලිකාවක් සමග පවත්වපු මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කරනු ලැබුවා රුවන්වැලි සෑයේ චූඩාමාණික්ය සහ චූඩාමාණික්යට අවට ඒ සවි කරලා තියෙන පාදමෙහි ඔබ්බවා තිබෙන චූඩාමාණික්යේ පාදමේ ඔබ්බවා තිබෙන මැණික්ගල් ගලවා ඉවත් කිරීමක් කරලා තියෙනවා කියන කාරණේ මේ මාධ්‍ය සාකච්ඡාවත් එක්කලා ඒ YouTube නාලිකාවත් එක්කලා පවත්වපු ඒ මාධ්‍ය සාකච්ඡාවත් එක්කලා ඒ පුද්ගලයා කරපු ප්‍රකාශයත් එක්කලා රට තුළ විශාල ආందోళනාත්මක තත්ත්වයක් ඒ හරහා මතු වුණා විශේෂයෙන් මේ පුද්ගලයා ඒ ප්‍රකාශය කරලා තිබුණේ හුට දැනුණු බලවේගයක් මත කියලා තමයි ඔහු ප්‍රකාශ කරලා තිබුණේ කෙසේ නමුත් මේ පිළිබඳව මේ ඇති වුණු ආందోళනාත්මක තත්ත්වයත් එක්කලා මේ පිළිබඳව පොලිස්පතිතුමා වෙත පැමිණිලි කරලා තිබුණා එවකට රුවන්වැලි සෑ අධිපතිව සිටි වර්තමාන අටමස්ථානාධිපති හිමිපාණන් විසින් ඒ අනුව පොලිස්පතිතුමායි පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරලා විමර්ශනයක් කරලා ඔය කියන පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරලා තිබුණා හේතුව ඒ මහර අධිකරණ කලාපයේදී තමයි මේ පුද්ගලයා ඒ YouTube නාලිකාවත් එක්කලා ඒ සාකච්ඡාව පවත්වලා තිබුණේ. ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව විමර්ශන අවසන් කරලා ගරු නීතිපතිතුමා වෙත මේ විමර්ශන උද්ෘත යොමු කිරීමෙන් අනතුරුව නීතිපතිතුමා විසින් 2023 10 වෙනි මාසේ 16 දිනැතිව මේ කියන අනුජ රසන්ත ජයසිංහ නැමැති මේ විත්තිකරුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ ඉදිරියේ අධිචෝදන නැත්තම් නඩු පැවරීමක් කරලා තියෙනවා. විශේෂයෙන්ම එහිදී අපි කලිනුත් සඳහන් කරා මෙවැනි ප්‍රකාශ පදනමකින් තොර මෙවැනි ප්‍රකාශ සිදු කිරීම අපරාධ වරදක් වෙනවා කියන කාරණය. මොහු ඒ ප්‍රකාශය කරලා තිබුණේ ඔහුට ආපු බලවේගයක් මත ඔහු ඒ ප්‍රකාශය කරනවා කියලා. ඒ අනුව ගරු නීතිපතිතුමා විසින් චෝදනා දෙකක් යටතේ මේ අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කරලා තියෙනවා. එක චෝදනාවක් තමයි ඒ ප්‍රකාශය හරහා ශ්‍රී ලාංකීය පුරවැසියන් අතර වෛර සහගත තත්ත්වයක් ඇතිකිරීම සහ ඇතිකිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්ති යටතේ මේක වරදක් වෙනවා. ඒ අනුව එක චෝදනාවක් ඒක. දෙවෙනි චෝදනාව තමයි මේ ප්‍රකාශය හරහා මහජනතාව ප්‍රකෝප කරවීමට තැත්කිරීමක් කිරීම හරහා දණ්ඩ නීති සංග්‍රහයේ 490 වගන්තිය සමග කියවිය යුතු 484 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන බව. ඒ අනුව විශේෂයෙන්ම අපි නැවතත් ඉල්ලා සිටින්නේ ඔබගෙන් මෙවැනි පුද්ගලයින්ට කිසිම පදනම් විරහිත පදනමක් අහිතව ප්‍රකාශයක් කරනවා නම් ඒක ගැටලුවක් නැහැ. මෙලෙස තමන්ට ආපු බලවේගයක් මත මෙවැනි ප්‍රකාශයක් කරනවා කියලා මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ කරන පුද්ගලයින්ට ඔබගේ මාධ්‍ය අවකාශයේ ඉඩක් ලබා දෙන්න එපා කියලා අපි නැවතත් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ එම පුද්ගලයා සමග YouTube නාලිකාවේ මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වපු චමුදිත සමරවික්‍රම යන අය මේ නඩුවේ සාක්ෂිකරුවෙක් වශයෙන් ඇතුළත් කරලත් තියෙනවා. නැවතත් ඔබගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි පදනම් විරය. දැන් මේ මෙවැනි ප්‍රකාශයක් කරාම ඒ ප්‍රකාශය හරහා ඇති වූ ආందోళනාත්මක తত্ত্বය, ඇති වූ මහජනතාවට ඇති වූ ඒ අහිතකර తত্ত্বය මෙවැනි නඩුවක් පැවරීමකින් පවා නවත් වළක්වා ගත හැකිද යන ප්‍රශ්නය තවදුරටත් තිබෙනවා. ඒ නිසා එවැනි පුද්ගලයන්ට ඔබගේ මාධ්‍ය අවකාශය ඉඩ ලබා දෙද්දී නැවත වරක් හිතන්න කියලා අපි ඉල්ලා සිටිනවා.